දැනට බන්ධනාගාරවල ඉන්නවා 2002 ඉඳලා. ඒ කියන්නේ මරණ දඬුවම් නියම වුණ සිරකරුවන් සහ ජීවිතාන්තය දක්වා ඉන්න සිරකරු 200 ගණක් ඉන්නවා. ඔවුන්ගේ අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්නකින් මං ගිහලා කීප දෙනෙක් හම්බුණා මේගොල්ලෝ මට කිව්වා සර් එක්කෝ අපිව මරණ දඬුවම් කියන්නේ කියලා. ඒක මම මේ කිව්වේ නෑ. මේ වෙන කතාවක් නෙමෙයි. මම මරලා දාන්න කියලා නෙමෙයි. අධිකරණ මාත්‍යංශයෙන් තමයි ඔබතුමාට මේක අහන්න තිබුණේ. ඒ ගතයුතු තීරණය මගේ මට තියෙන්නේ බාරත්වයේ විතරයි. ඔබතුමා මේ ප්‍රශ්නය අහන්න අධිකරණ මාත්‍යංශයෙන්. දැන් ඔබතුමා වගකීමෙන් ප්‍රකාශ කරා මේ නිලධාරින්ගේ සංයුක්ත දීමන අතිකාල දීමන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවසන් කරනවායි කියලා මම මේ ප්‍රශ්නය මීට මාස කිහිපයකට පෙර මතු කරා. මේවන විටත් මේක සම්පූර්ණයෙන්ම විසඳලා නැහැ. මම අහන්න කැමතියි කවදද මේ ප්‍රශ්නේ විසඳන්නේ? කරුණාකර ඔබතුමා මට කියන්න මීට කලින් ඔය ප්‍රශ්නේ ඉදිරිපත් කරපු දවස. ඒ ඉදිරිපත් කරපු දවස කියන්නකෝ. ඒ දවසෙන් පස්සේ ඒව විසඳුවා මේ ඒ ඒ ඒ මේ අතීකාලස සංයුක්ත දීමනා දිගින් දිගටම එකතු වෙන එකක්. ඒක නිසා තමයි කිව්වේ යම් අවස්ථාවල හිඟයන් නැති වුණාම ඒ ඒ සඳහා මුදල් ලැබුණා අපි ගෙවනවා. අද මම බඳනාගාර ඇමතුමාගේ අහපුවම කිව්වා ඔබතුමත් එක්ක කතා කරන්න කියලා. ගෞරවනීය ඔබතුමාගෙන් අහන්න කැමති කරුණාකරලා මේ අය සම්බන්ධව ඔබතුමාලා ගන්නා වූ ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. බන්ධනාගාර බාර අමාත්‍යතුමා හරහා අපට වාර්තාවක් දැන් ලබා දීලා තිබෙනවා. දැන් ඒක අපි සලකා බලාගෙන යනවා. ඒ පිළිබඳ වාර්තාව අපි අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙනවා. මොකද එතුමා තමයි අන්තිමට ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ.